ඉසොලේෂන් මේ තනිවීම කියලා කියන්නේ මේ ලේසි පහසු දෙයක් නෙමෙයි මිනිස්සෙක්ට. ඒ බොයෆ්‍රෙන්ඩ්ට කතා කරලා බයි නම්බල තාත්තලා ඉන්නවා. අම්මලාට තියෙන්නත් උනේ අම්මලාගේ ලෝකයක්, ළමයින්ට තියෙන්නත් උනේ දරුවන්ට ලෝකයක්. ඒ මුනාම තමයි දරුවෝ ගොඩ නැගෙන්නේ. දැන් මේ පෞල් ප්‍රශ්නවල සහ අපේ පර්සනලිටීස් හැදෙන්න, ડિප්‍රෙෂන් එන්න ගොඩාක් මිනිස්සු දුක් විඳින්න හේතු කාරණා මේ වලට අපිට හොයාගන්න පුළුවන්. මායතරටුවේ සමහර වෙලාවට අම්මලා කතා කරනවා. දැන් මේ තමයි හිතන්නේ මේ අම්මා මේ තාත්තා. රයිට්. දැන් මෙතන තන දරුවෙක් කියලා මෙහෙම තමයි අපේ ජෙනෝග්‍රෑම් අඳින්නේ. ඒ කියන්නේ දැන් මෙතන අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අන්න දරුවා ඉන්නවා. මේ තමයි පුංචි පවුල් ඒකකය. ඒකට සමහර වෙලාවට දැන් අම්මට එන්නේ තවත් මෙහෙම අම්මා පවුලක් එනවා. තාත්තා තියෙන්නේ තව තාත්තගේ පවුලක් තියෙනවානේ. දැන් ඔන්න සමහර වෙලාවට අම්මා කෙනෙක් කතා කරනවා මට, අනේ මගේ දුව හරි මුරණ්ඩුයිනේ. හැබැයි ඇත්තටම සමහර වෙලාවට දුවලා පුතාලා මුරණ්ඩු වෙන්න හේතුව ගත්තොත් ඒ හේතුව ඇත්තටම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අම්මගේ අම්මා, ඔන්න අම්මා මැරි කරන්න කලින් ඒ අම්මගේ අම්මයි තාත්තා අතර ලොකු හරි හොඳ රිලේෂන්ෂිප් එකක් නැහැ. එතකොට මේ අම්මගේ අම්මයි තාත්තා අතර හොඳ රිලේෂන්ෂිප් එකක් නැති වුනහම වෙන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට මේ අම්මලා කරන්නේ ඒගොල්ලන්ගේ දුවට හරි මේ ඉන්න ළමයට තමයි ඒගොල්ලන් ගොඩාක්ම ඒගොල්ලන් අර අපි කියන්නේ කැප කරලා මාර විදිහට ඒ ආදරේ දෙන්න බලනවා මේ දුවට. එතන දුවෙක් කියන ප්‍රා සමහර නැත්තම් වෙන මොකක් හරි අසම්මත මොකක් හරි සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම එකක් නැත්තම් මෙතන අනිවාර්යයෙන්ම ළමයට තමයි මේ ප්‍රෙෂර් එක දෙන්නේ. ප්‍රෙෂර් එක කියලා කියන්නේ අර මෙහෙම අනේ මං හිතුවේ නෑනේ මට මෙහෙම එක්කෙනෙක් හම්බෙයි කියලා. ඒ නිසා කොහොමයි තාත්තයි අම්මයි දුවයි එකතු වෙනවා තාත්තට විරුද්ධව. දැන් මෙතන පුතෙක් හිටියා නම් ඔයත් එක්ක පුතත් එකතු වෙනවා. දැන් වෙන පොඩි ටීම් එකක් හැදෙනවා තාත්තට විරුද්ධව. එතකොට සමහර වෙලාවට දැන් එහෙම ඔයගලගේ පවුල වෙලා තියනවාද? මෙහෙම වුණාම වෙන්නේ අර මං ඔයගලට කිව්වේ මේ self differentiate කරගන්න කියලා ඔයගලගේ thoughts and emotion differentiation එක අඩුම කියන්නේ තමන් අනේ මට මේක කරන්න බෑ අම්මේ කියලා කටක් කරලා කියන්න බැරි ළමයා තමයි මේකට අහුවෙන්නේ. මේකට අහුවෙන්නේ, මේ ට්‍රයන්ගියුලේෂන් එකට අහුවෙන්නේ. තමන්ට බැරි දේ පුළුවන් දේ දන්නේ අනේ අම්මා වෙනුවෙන්, අම්මා පවුනේ, තාත්තා. දැන් මේක තාත්තත් එක්ක හැදුණොත් සමහර කාරට ඒක තාත්තා වෙනුවෙන් වෙන්න පුළුවන්. මේක අම්මා මේක මේ පැත්තට වෙන්න පුළුවන්. එතකොට දැන් මගේ ඉමෝෂන්ස්, මගේ සිතිවිලි සහ මගේ හැඟීම්, මම කවුද, මගේ සීමා මොනවද, මගේ බෝඩර්ස් මොනවද කියලා කතා කරලා කියන්න බැරි, හොයාගන්න බැරි කෙනාත් එක්ක තමයි අම්මා ගොඩක් වෙලා ටැග් වෙන්නේ. ඒ කියන්නේ අර තමන් අනේ පුළුවන් මං කොහොම හරි කරන්නම් අම්මා වෙනුවෙන් කියලා ඉස්සරහට එන්නේ බෑ කියන කෙනාව ෂේප් වෙනවා. එයාව ප්‍රොටෙක්ට් කරනවා මෙතන. මොකද එයා මේ අම්මා මට නම් මේක කරන්න බෑ. මොනේ දුණොත් මට කරන්න බෑ කියන්නේ අම්මා එයාව ටිකක් පැත්තකින් තියලා පුළුවන් කෙනාව අර self differentiation එක අඩු කෙනාව තමයි අම්මා අල්ලගන්නේ. දැන් මේක මේ අම්මලට දෙන කරන වරදක් කියනවා නෙමෙයි. මේ අපේ බ්‍රේන් එක හැදෙන විදිහක්. මොකද දැන් මේ අම්මයි කතන්දරේ බැලුවොත් මේ අම්මගෙටත් තියෙනවා එහෙම කතන්දරයක්. මේ පැත්තේ උඩින් අපි ඇඳුත් දැන් මේ වඳිනකොට සමහර වෙලාවට ආච්චි අම්මලගේ පරම්පරාවෙම අදිද්දි තේරෙනවා අම්මෝ මේ pattern යන හැටි. එකම එතකොට අපිට හරි ලේසි මෙයාගේ pattern එක තේරුම් ගන්න. ඊළඟට දැන් මේ ළමයාව ගත්තොත් මේ ළමයාට යම් දවසක මේක වදයක් වෙනවා. මොකද එයා දැන් කරනවා කැප කරනවා කරන යම් දවසක මෙයා පසාද බඳින්න හරි මෙයා ටිකක් වැඩි වීඩ පැමිණිද්දි දැන් මෙයා ගෑනු ළමෙක් නම් සමහර වෙලාවට අම්මලාට තේරෙන්නේ නැහැ. අම්මා හිතන්නේ මම මෙයා ළමයා තමයි මගේ ජීවිතේ, මෙයා තමයි මගේ පණ කියලා. අම්මට අම්මගේ ෆීලිංගස්, අම්මගේ ඉමෝෂන්ස් අම්මට වෙන් කරගන්න තේරෙන්නේ නැහැ. සමහර අම්මලා තාත්තලාත් එහෙමයි. සමහර අම්මලා තාත්තලා යාළුවෙක් අතට අවුරුදු 20 පැනපු ළමෙක් නම් සමහර වෙලාවට ඒ බොයෆ්‍රෙන්ඩ්ට කතා කරලා බයින අම්මලා තාත්තලා ඉන්නවා. ඒ තරම් අර පෞද්ගලිකත්වයට ඒ ළමයාගේ අවශ්‍යතා, ඒ ළමයාගේ පෞද්ගලිකත්වය, ඒ ළමයාට පුළුවන් මොනවද, බැරි මොනවද, ඒ ළමයා වෙන කෙනෙක් කියන එක අම්මලා තාත්තලා තේරෙන්නේ. ඒකට අපි කියනවා එන්මෙෂ්මන්ට් එකක්. يعني ෆියුස්ඩ් වෙලා අපි නිකන් අර ඔක්කොම පැටලිලා තියෙන්නේ මේක. අම්මලාට තියෙන්නත් උනේ අම්මලාගේ ලෝකයක්, ළමයිට තියෙන්නත් උනේ දරුවන්ට ලෝකයක්. ඒ මුනාම තමයි දරුවෝ ගොඩ නැගෙන්නේ. දැන් මේ පෞල් ප්‍රශ්නවල සහ අපේ පර්සනලිටීස් හැදෙන්න, ડિප්‍රෙෂන් එන්න ගොඩාක් මිනිස්සු දුක් විඳින්න හේතු කාරණා මේ වලට අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට දැන් හිතන්න දැන් මෙයාට මේ ඉන්වෙස්ට්මන්ට් එක ප්‍රශ්නයක් වෙනවා. අයියෝ මේ මාර වැඩේ අම්මා මෙහෙමයි තාත්තගෙනුත් ඈත් වෙලා ඉන්නේ, අම්මවත් වැඩයක් වුණා, මේ ළමයාට අයිසොලේෂන් එකක් එනවා, මෙයා තනි වෙනවා.
මේ කතා කරන්න මම තැන්දී අම්මා ගැන. එතකොට මෙයාට හිතෙනවා අනේ මට මේ ගෙදරින් ගිහිල්ලා කසාදයක් කරගන්න පුළුවන් නම්. එතකොට එයා හීනයක් දැකින සමහර වෙලාවට මට හොඳ විවාහ ජීවිතයක් තිබ්බනම් හොඳ කෙනෙක්ව බැඳනම් මෙතන මේ ප්‍රශ්න වලින් ගැලවිලා යන්න පුළුවන් කියලා. උන් එතකොට එයාට හම් වෙනවා එයා වගේම එක්කෙනෙක්. සමහර වෙලාවට කියන්නේ සාමාන්‍ය දැන් ඔය අපේ attachment style එක අපේ අම්මලා තාත්තලාත් එක්ක තියෙන attachment style එකත් එක්කම තැහෙන කෙනෙක් තමයි සමහරවිට අපිට හම්බ වෙන්නේ. එතකොට සමහර වෙලාවට මෙයාගේ තියෙන පුළුවන් ඔය වගේම දැන් මෙයා මැරි කරන කෙනා මෙයාගේ ස්වාමි පුරුෂයාගේ තියෙන ඔය වගේම ප්‍රශ්න. සමහර වෙලාවට දැන් ගෑනු අය විශේෂයෙන්ම කාන්තාවන් වුණාම කාන්තාවන් බහුතරය හැම කාන්තාවන් මේ දැන් අද කාලේ ගත්තොත් බහුතරය හරි ආසයි පවුලක් හදලා ළමෙක් හදන්න. මොකද අපි විශ්වයෙන් අපිව නිර්මාණ අපි ගර්භාෂයක් හම්බෙලා තියෙනවා අපිව නිර්මාණය වෙලා තියෙනම දරුවෙක් වෙනුවෙන් කිරියෙරෙන්න. ඒතුළ සමහර කාන්තාවන්ගේ පොඩි ෆැන්ටසි වර්ල්ඩ් එකක් හදනවා විවාහය සහ දරුවෝ හදන එක. පොඩි ෆැන්ටසි එකක් එනවා අපි ඔළුවට. ඒක සබදාහමෙන් විශ්වයෙන් එන දෙයක්. මොකද මේ විශ්වය හැදෙන්නේ පැවැත්ම වෙනුවෙන්. ඉතින් අපිත් අන්තිමට පැවැත්මට තමයි යන්නේ. ඒක වරදක් කියන්නත් බෑ. ඒක මුකුත් එහෙම මුකුත් ඒක වෙනුවෙන් අපිට ඒකට අපිට ධන හෝ ඍණ කියලා මුකුත් කාඩ් එකක් ගන්න බෑ. ඉතින් බහුතරයක් මේ ෆැන්ටසි වර්ල්ඩ් එක හදාගත්තට පස්සේ දැන් මේක කසාද බඳින්නෙත් ඒකට. එහෙම වුණාම දැන් මෙහෙන් කට් ඔෆ් වෙලා ඇවිල්ලා කසාදයක් බැන්නා මෙයා ගොඩක් බලන්නේ කසාද බඳින්න කලින් දැන් මම මෙහෙම ළමෙක් හදනවා මෙහෙම ලස්සන ඇඳුම් අඳිනවා මෙහෙම එක යනවා හිම දකිනවා. ඔන්න එයාට ළමෙක් හම් වෙනවා. දැන් එයාටත් මේ අම්මගේ එකම සමහර වෙලාවට වෙන්න පුළුවන් මොකද එහෙම අය කලබල වෙලා හදිසියේවත් කසාදයක් බැඳගත්තොත් යම් දවසක මේ දෙන් අතර ප්‍රශ්නයක් ඇති වුණොත් මේ අයියෝ මට මෙහෙම කෙනෙක්ද හම්බුනේ බලන්නකෝ ෂි මම මේ මගේ එයාගේ ෆැන්ටසි වර්ල්ඩ් එක කඩා වැටෙන්න පුළුවන්. එතකොට මෙයා තනි කරම මේ ළමයාට තමයි ඊට පස්සේ එයාගේ අම්මා එයාට කරපු පැටර්න් එකම මෙතන ආපහු හැදෙනවා. අම්මයි තාත්තා අතර ප්‍රශ්නයක් වුණොත් තාත්තව කට් ඔෆ් වෙනවා. අම්මා ළමයාට තු අර ලුහු සම්බන්ධයක් ඇති කරගන්නවා. ළමයාට කවණ එක ෆෝන් එක ළමයා ඉස්කෝලේ යනගේ ළමයා තමයි පණ ජීවිතේ. ඒත් ළමයාට තියෙන ළමයාට සමහර වෙලාවට බලන් ඉන්නවා ළමයාට එයාගේ අර මිස් අපි කතා කරපු self differentiation එකකින් ළමයාට ළමයාගේ thoughts ළමයාගේ සිතිවිලි ළමයාගේ හැඟීම් ඒක වෙන් කරගන්න බැරි වෙලා ළමයා people pleaser කෙනෙක් කියලා නැතර වෙන්න පුළුවන් මේ පවුනේ අම්මා පවුනේ හොම කියලා. හැබැයි මේකම දැන් මේකම යම් දවසක අම්මා මේ ළමයා ටිකක් ලොකු වෙනකොට ළමයාගේ හැම දෙයකම ඇඟිලි ගහන්න ගත්තට පස්සේ ඔන්න ඔතන තමයි අපෝ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක තාත්තත් එක්ක කට් ඔෆ් එකක් තියෙනවා. අම්මවත් එපා වුණොත් මේ ළමයා ආපහු අම්මට උනා වගේ ආපහු අයිසොලේෂන් එකක්. අයිසොලේෂන් එක තනිවීම. අයිසොලේෂන් මේ තනිවීම කියලා කියන්නේ මේ ලේසි පහසු දෙයක් නෙමෙයි මිනිස්සෙක්ට. එතන තමයි ගොඩක් ප්‍රශ්නවල පටන් ගැම්ම. මෙතනදී කවුරුත් මෙතන වැරදිකාරයෝ නැහැ. මම මේ වැරද්ද කවුරු කරන වැරද්දක් ගැන විග්‍රහ කරා නෙමෙයි. මේ පොඩ්ඩක් මොකක් හරි මේකේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කවුරු කෙනෙක් අහන්න. එතකොට මොකක් හරි මේ ඔයගොල්ලන් මේ ඩිෆරෙන්ෂিয়েට් කරගන්න බැරි වෙච්ච සමහර අම්මලා ඉන්නවා. ඒ අම්මලා දරුවෝ වෙනුවෙන් අර ඔළුව කැක්කුමක් හැදුනත් වාඩි වෙලා ඉන්නේ උන මර ගාති හරි අර අනේ හරි නෑනේ හස්බන්ඩ් මොන හරි හිතයි කියලා වැඩ කරනවා. හැබැයි ඒගොල්ලෝ දැන් මාත් එක්ක කතා කරාම ළමයිට කියනවා පුතේ එහෙම නෙමෙයි බැරනම් බෑ කියන්නේ එහෙම කියලා. දරුවන්ට කවදාවත් අපි බන කිව්වා කියලා දරුවෝ ඉගෙන ගන්නෑ. දරුවෝ ඉගෙන ගන්න අපිව ඔබ්සර්ව් කරලා අපිව දකිනවා. ඒ වගේම සමහර වෙලාවට දැන් අපිටම තාත්තට කේන්ති ගන්නකොට අම්මා හැසිරෙන විදිහ තියෙනවානේ. ඒ කියන්නේ අපිටම තාත්තට කේන්ති ගන්නකොට අම්මා අනේ කේන්ති ගන්න එපා කේන්ති ගන්න එපා කියන්නේ කේන්ති අරන්. සමහර අම්මලා ඉන්නවා අනේ මේ මිනිස්සුන්ට වැඩක් නැහැ කොච්චර කිව්වත් ඔහොම කියලා අම්මත් අර කේන්ති ගන්න එපා කියන්නේ කේන්ති. මේවා මම අර කිව්වා වගේ ඒවා මහා ලොකු වැරදි දේවල් කියලා හිතන්න එපා. මේ මෙහෙම දෙයක් වුණා. එතකොට තව ඒක දිගින් දිගටම අරගෙන යන්න දෙන්නේ නැතුව දැන් මේ මේවා ටික අවබෝධ කරගන්න මේක ඇඳ ඇඳ හරි බලන්න. දැන් අම්මලා මෙහිමයි තාත්තලා මෙහිමයි අපි මෙහිමයි මම්මගේ දරුවට කතා කරන්නේ කොහොමද මේ. එතකොට අපි සමහර තැන්වල සමහර වීඩියෝස් වල සමහර තැන්වල මම දකිනවා ඒව හරි උත්කර්ෂයට නංවනවා. දරුවන්ට දරුවන්ගේ ලෝකයක් නැති එක උත්කර්ෂයට නංවනවා. ඒ කියන්නේ අපේ දරුවෝ නම් අපිට වඩා උඩින් යන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මට හරි දුකයි දරුවෝ ගැන. වයස බලමු දරුවට අවුරුදු 19යි. යම් දවසක ඒ අම්මගේ බලපෑ මේ තාත්තගේ බලපෑ මේ දරුවන්ට එපා වෙන දවසක් වෙනවා. ඒතුළ ලොකු අයිසොලේෂන් එකක් වෙනවා. ඊපස්සේ ડિප්‍රෙෂන් එන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් පොඩි මුහුණ දෙන්න පුළුවන් ගමනක පොඩි කතාවක් තමයි මම කියලා දුන්නේ. මම දැන් අපි මායාදරටුවෙන් කරන්නේ ඇත්තටම අපේ ජීවිතය වෙනස් කරගන්න එකනේ.
ජීවිතය වෙනස් කරගන්නවා කියන එක ගොඩාක් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කතා කරනකොට මේ මම ගොඩාක් එක එක ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අර ටෙක්නික් මේ ටෙක්නික් කියකී මම අම්මගේ YouTube channel එකේවත් ලොකුවට කරන්නේ නැති හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ අපි ගොඩාක් පැටර්න්ස් මේ ප්‍රශ්න ගොඩ තියාගෙන අපි යම් තැනකට ආවට පස්සේ මෙතන ඉඳන් අපි හිතනවා මට මෙතනට යන්න ඕනේ. මේක තමයි මගේ ජීවිතේ පරමාර්ථය කියලා අපි එතනක් කොහොම හිතනවා. හැබැයි එතනට ගියා කියලා අපිට මාර සැනසීමක් ලැබෙන්නේ නැහැ. අපි භෞතික දේවල් වෙනස් කරා කියලා, අපේ වාහනේ මාරු කරා කියලා, ගෙවල් මාරු කරා කියලා, රට මාරු කරා කියලා අපිට මාර එකක් එන්නේ නැහැ.